මොකද ඔබතුමාට පෙර හිටපු ජනතා විමුක්ති පෙරමුණ නායකයන් මම දන්නවා සමහරක් අප ආනායනය කරපු ඒ සභාපතිවරුන්ට මරණය දක්වා දඬුවම් දුන්න බව ඉතින් ඒ නිසා අද සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා ඔබතුමන්ලා අද ආනායන කරුවන් වෙනුවෙන් කතා කිරීම ඇත්තටම මා සතුට වෙන තියෙන කාරණාවක් ඒත් එක්කම මම හිතන්නේ ඔබතුමන්ලා මේ රටේ ආර්ථික ප්‍රගතිය ගැනත් කතා කිරීමට යොමු වීම ගැන මම සතුටුයි මොකද මට මතක හිටිය ඔබතුමාගේ නායකයන් ඒ කාලේ හිටපු ඔබතුමා කතා පොඩ්ඩක් ඉන්නකෝ මම කතා කරන එක උත්තරේ මම දෙන්න ඔබතුමා පොඩ්ඩක් වාඩිලා ඉන්න අහගන්න තප්පරයක් ඔබතුමා කතා කරද්දී එක එක ඔව් අනුර කුමාර ජනක මන්තුමා ගරු කතානායකතුමනි අපේ පක්ෂ ඉතිහාසයේ පිළිබඳ ප්‍රශ්නයක් නම් මම අහලා තිබෙන්නේ මම ආණ්ඩු පක්ෂ සංවිධායකතුමා එකගෙන නැති මා එක්ක එවැනි ප්‍රශ්නයක් නම් තිබෙන්නේ ඒ ප්‍රශ්නෙට අපි වෙනම සංවාදයක් කරමු හරි ඒතර කාගේ කාගේ ඉතිහාසය උස ගන්න පුළුවන් මන්තුමා හරි දැන් බැඳුම් ග්‍රීසියේ සල්ලි දැම්මේ කවුද ප්‍රීති ප්‍රශ්නයක් එතන නැහැනේ ඔබතුමා එමෙතුමා කතා කරගෙන යන්න ඔව් ඔබතුමාට මේ ඔබතුමා උපේක්ෂාවෙන් අහගන්න ඔබතුමන්ලා ඔය වගේ දේවල් කියද්දී මම බොහොම උපේක්ෂාවෙන් අහගෙන ඉඳලා තියෙනවා ඔබතුමන්ලා ඔබතුමාගේ කතාව කරගෙන යන්න කියද්දී අපි ඉවසීමෙන් අහගෙන ඉඳලා තියෙනවා ඉතින් ඒ නිසා පොඩක් ඉගෙන ගන්න ඉවසීමෙන් අහගෙන ඉන්න වාඩි වෙලා ඉගෙනන්න ඉවසීමෙන් අහගෙන ඉන්න මේ නායකතුමා ඉඳගෙන ගන්න ඕයි ඔබතුමන්ලාට ප්‍රශ්න ඇහුවම අපිට උත්තර දෙන්න ඕනේ විදිහ අපේ උත්තරේ ඔබතුමාලාට කියලා උත්තර නෙමෙයි 27 දෙක ඇරද ප්‍රශ්නයක් ඇහුවා ගැසට් නිවේදනයක් පිළිබඳව. එතන මුදල් අමාත්‍යවරයාට පැවරී තිබෙන මේ පිළිබඳ උත්තර දෙන්න. ඊට වෙන වෙන කතා කියනෝ නම් ගරු කතානායකතුමනි එක්ක පොඩක් ඉන්න. ඔබතුමා ඔහම ඇසිරින්න එපා. ඔබ බලාගෙන ඉන්න ඔබතුමාගේ මුලසුනේ කාර්යභාරයගෙන. අඩුම තරම ඔබතුමා එක නතර කරන්න ඕන. එහෙම නැත්නම් ඒක ප්‍රශ්නයක් කියලා මම මතු කරනකට මට ඉඩ දෙන්න ඕන. ඔබතුමා එක තේරුම් ගන්න ඔබතුමාගේ ඩියුටි එක. ඔබතුමා හොඳින් තේරුම් ගන්න ඔබතුමා ආණ්ඩු පක්ෂේ සංවිධායකෙක් නෙවෙයි ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර මුළු සිරි ප්‍රධානිය ඔබතුමා ඔබතුමායි විකාරය නතර කරන්න ඕන මම කැමති ඉතිහාසය ගැන අහනවා නම් ගරු කතානායකතුමනි නංගිලා පර්පචුවල් එකට දාපු හැටි බැඳුම් කරවලින් ගහපු හැටි ග්‍රීසියේ සල්ලි තැන්පත් කරපු හැටි EPF එකේ සල්ලි නැතු අමු හොරෙක් හරිද ගරු කතා මම ඒක විවාදයට ලැස්ති නෑ මම සාධාරණ ප්‍රශ්නයක් අහලා තිබෙනවා මම සාධාරණ ප්‍රශ්නයක් අහලා තිබුණා ගැසට් නිවේදනයක් ගහලා පැය 6න් ගැසට් නිවේදනයක් ඉවත් කරේ දැන් ඕක උතනින් නතර කරමු මුදල් අමාත්‍යවරු ඕක උතනින් නතර කරමු එමෙතුමා වෙන පැටලෙන්නේ නැතුව කතා කරගෙන යන්න මම මගේ උත්තරේ දෙන්න මේ අය විවිධ චෝදනා මඩ ගහද්දී අපි උපේක්ෂාවෙන් අහගෙන ඉඳලා තියෙනවා අපි කලබල වෙලා උඩ පැනපැන නැටුවේ නැහැ අපි ඒ අය කතා කරද්දී අපි එයාට කතා කරන්න ඉඩ දුන්නා අපිට කතා කරන්න දුන්නම වේදනාවක් තියනවා නේද ඒක කමක් නැහැ අපිට කරන්න දෙයක් නැහැ ඒකට ඒගොල්ලෝ දනගන්නට ඕනේ උපේක්ෂාවෙන් මෙතන හැසිරෙන්න හැසිරෙන විදිහ හරි කැතයි ඒ කාලේ හැසිරිච්ච විදිහ නෙමෙයි දැන් හැසිරෙන්න ඕනේ මම දන්නවා එතුමාගේ පැරණි නායකයෝ මැරුවා මේ බස් ගිනි තිබ්බා ටී ෆැක්ටරි ගිනි තිබ්බා ඒක ඔක්කොම කරුවා ඒ වුණානේ එතුමා ඒක කරනවා කියලා මම කියන්නේ දැන් ඔය අනවශ්‍ය පස්සකට ආයි පැටලෙයි හැසිරෙනවා අපි ඒකට සන්තෝෂ වෙනවා ඉතින් ඒ නිසා දැන් මම කියන්නේ එතුමා මේ සරිකිලිමත් එතුමා දන්නවා ඔබතුමා මේ ආණ්ඩු පක්ෂයේ ඉන්න කොටත් විපක්ෂයේ ඉන්න කොටත් කතානායක පුටුවේ ඉන්න කොටත් අපි මේ පාර්ලිමේන්තුවේ ඇසුරුනේ කොහොමද කියන ඔබතුමා දන්නවා පක්ෂනායක රැස්වීමේදීත් අපි ඇසුරුනේ කොහොමද කියන දන්නවා ඒ නිසා මේ ඊයේ පෙරේද ඇවිල්ලා වාඩි වෙච්ච අය නොදැන ගත්තら මට කරන්න දෙයක් නැහැ මා ඉතාමත් ගරු කතානායකතුමනි කියන්නේ 27 2 යටතේ මම මුදල් අමාත්‍යවරගෙන් ප්‍රශ්නයක් අහලා තිබෙනවා එක ගැසට් නිවේදනයක් ගහලා තව ගැසට් නිවේදන ඉවත් කරේ ඇයි කියන එක ඒකට වෙන වෙන ඌන පූරණ හරිද වෙන වෙනදී ඔබතුමා මේකේ කතා කාලය ගැන විශාල ප්‍රශ්නයක මතුවෙන කෙනා කාලය ගැන විශාල උනන්දුවෙන් ඉන්න කෙනා ඒ නිසා ගරු කතානායකතුමනි 88 89 ගැන විවාදේ නම් ඒ විවාදේ අපි කරමු අපි ලෑස්ති අපි ලෑස්ති 88 89 කොහොමද කියලා අපි කැමති ගරු කතානායකතුමනි මම මේ ප්‍රශ්නෙට පසුබිමක් ගන්න හදන්නේ පසුබිමක් ගන්න නැතුව මේව උත්තර දෙන්න බෑ ඉතින් ඒ නිසා ඒ ආයතන තීනට ඕනේ අවස්ථාව ඉවසීම එයාට තියෙන්නට ඕනේ. ඉතින් එයාට ඉවසීම නැති එක මට ඇත්තටම කණගාටුයි. මේ සභාවේ ගොඩක් දෙනෙක් ඉන්නවා ඇවිල්ලා බලලා. ඔබතුමන්ලා ඒ කාලේ කරපු දේවල් ගැන මිනිස්සු දන්නවා. ඉතින් ඒ නිසා ඒව ගැන මතක් කිරීමක් නෙමෙයි මම කරන්නේ. මම කියන්නේ ඒ කාලේ කරපු නායකයෝ වගේ ඔබතුමා කරන්නේ නැහැ කියලා. ඉතින් මම ඒ ගැන සන්තෝසයි. ඉතින් ඒ නිසා ගරු කතානායකතුමනි, ඒ අය දැන් ඒක කරන්න ඉති කියන මම සන්තෝසයි. ඒ අය ඒ කාලේ ඔබතුමා ප්‍රශ්නෙට උත්තර දෙන්න. මම ප්‍රශ්නෙට උත්තර දෙන්න. ඉතින් ඒ නිසා දැන් අපි මේ අය කරපු දේවල් කියන්නේ ධනගේ මන්තුමාගේ තියෙන පොයින්ට් එක. රාජ්‍යමන්ත්‍රී
මෙතුමා රාජ්‍ය ඇමතිවරයෙක් විදියට මේ මේ සභාව ඔබතුමාට කරගෙන යන්න දෙන්නේ නැහැ මේ මඩ ගහන්න හදන්නේ අර ඥාති අවිල්ල ඉන්නවා ඥාති අවිල්ල ඉන්නවා අද ආමංගල ස්තුතිය බලා ගන්න එහෙනම් මේ विवाद करवाद गरु कथानायक प्रश्न मे सभावेट मोहत मे सभावे काले गन कथाकर उत्तरे वर्धन वेगी अड़ी पशुभीम श्रीलंका वर्धन वेगी सीट हतरा पे असूहत असूहट असू नमे मे दवंत भीषण कतिकरपु निशा ये काले मे जनता विमुक्त पेरमे दंगिन नायक आगे सहोदर नायक करपु निशा इकाई दसम पहाट अडूड़ा एक दसम असूहते मे वर्धन वेगे इत पास असू हटे देखाई दसम हताय असू नमे देखाई दसम तुनाय इत पास होंद वेलावट गरु रण सिंह प्रेमदास जनाधिपति हरह ए भीषण मर्दने करपु निशा सहोदर नायक सहोदर अते मगे सहोदर उत्तर අයියෝ කලබල වෙන්න එපා ඔබතුමා වාඩි අහගන්නකෝ ඔබතුමා ඔය කියදි මම අහගෙන හිටියා ඉතින් මේ ඔබතුමාට මොකද්ද මේ ලැජ්ජයි ඔබතුමාට කිසිම ලැජ්ජයක් අහගෙන ඉන්න ඔව් ලැජ්ජයි ඔබ අනුකුමාර දිසානායක මත්තුමා ඉක්මනින් කියන්නේ මම දැන් මම ඔබතුමාගෙන් ඉල්ලා හිටින්නේ ඔව් ඔබතුමා ඔය මුලසුනේ ඉඳගෙන මේ සභාව නිසිපරිදි මෙහෙවන්න මම නිශ්චිත ලෙස අහලා තිබුණ ආර්ථික වර්ධනය ගැනවත් නෙවෙයි මගේ ප්‍රශ්නේ ඔබතුමා තේරුම් ගන්න ඔබතුමාට පිටපතක් ඇවිල්ලා තිබෙනවා ඔබ තුමා මේ පිටපතට අනු උත්තර දෙන්න කියන්නේ මේ වින වෙන ලෝකේ නැති ප්‍රශ්න කියවන්න එපයි කියන්නේ ඔබ තුමා හරි බොමි සුදී ඔබ තුමාගේ හැසිරීම මම අවංකව කියන ඔබ තුමාට දරු මන්ත්‍රීතුමා ඔබ තුමාගේ හැසිරීම අනිවාර්යයි මේ සභාවේ මන්ත්‍රීවරුන්ගේ කතාවල තියෙන අන්තර්ගතය ගැන මට මැදිහත් වෙන්න පුළුවන් කමක් නැහැ ඒක ඔබ තුමාලා තේරුම් ගන්න उत्तर